සුබ දවසක් වේවා කියලා සෙවදනාම Helpmate TV YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න වාහන සීනේ සැබෑ කරගෙන ඉන්න ඔබට මේ වීඩියෝ එක ඉතාම වැදගත් වෙනවා කියලා මම ඔයාලට මතක් කරන්න කැමතියි. මොකද මේ වෙනකොට ගොඩක් දෙනෙම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ලොකු හීනයක් ඉතින්. ඉතින් කොහොමද මේ හීනේ හැබෑ කරගන්නේ කියන එක සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම මොන හරි දෙයක් දැනගන්න අවශ්‍ය නම් පල්ලෙහා comment section එකට ගිහිල්ලා comment එකක් දාන්න කියලා මතක් කරන ගාමම අපි එනම් intro එකට ගිහිල්ලා video එක start කරමු. හරි මම මුලින්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා වීඩියෝ එකේ අන්තර්ගත සාරාංශයක් විදියට. ඉතින් ඒකෙදි මම පළවෙනියටම කතා කරනවා ප්‍රතිලාභ, ඒ වගේම දෙවෙනියට සුදුසුකම්, තුන්වෙනියට ණය මුදලේ ප්‍රමාණය, හතරවෙනියට ණය ලබා දෙන වාහන කාණ්ඩය, ඒ වගේම පස්වෙනියට වාහන ණය පොලි අනුපාත, ඒ වගේම හයවෙනියට කතා කරනවා වාරික ගණනය කරන විදිය. හරි අපි මුලින්ම පළවෙනි එක පටන් ගමු ප්‍රතිලාභ. ඉතින් මේ ඔයා මේ වාහන vehicle loan එක ගන්නකොට මේකේ ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා පළවෙනිටම ඔයාලා මතක් කරන්න කැමැති. හරි පළවෙනි එකම තමයි පහසු ආපසු ගෙවීමේ ක්‍රමය. ඉතින් මේක මේ loan එකේ වාසිය තමයි ආපසු ගෙවීමේ පහසු ක්‍රමයක් තියෙනවා. ඒ වගේම දෙවෙනියට තමයි ආකර්ෂණීය පොලි අනුපාත. ඒ වගේම තුන්වෙනි එක තමයි සැඟවුණු ගාස්තු නැහැ. මොකද සමහර ඒ වගේ ගොඩක් අය මුද්දර ගාස්තු, ડોකියුමන්ට්ස් චාර්ජස් කියලා වගේ අය කරනවා. ඉතින් ඒ වගේ දේවල් නැහැ. ඒ වගේම අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් විශේෂ දෙයක් තමයි අපකරුවෝ අවශ්‍ය වෙන්නේ නැති නැහැ මේකෙදි. ඒ වගේම ඊළඟට කතා කරනවා දෙවෙනිය. ඉතින් මේ ලෝන් එක ගන්න සුදුසුකම් මොනවද කියලා අපි දෙවෙනියට බලමු. හරි පළවෙනි එක තමයි අනිවාර්යයෙන්ම අපි දන්නවා ණය පහසුකමක් ගන්න ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට වයස 18 වැඩි වෙන්න ඕන, 58ට අඩු වෙන්න ඕන. ඊළඟ දෙවෙනි කාරණේ තමයි ස්ථීර රැකියාවක් කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම තුන්වෙනි එක තමයි ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම. ඊට පස්සේ අපි තුන්වෙනියට ආයෙ කතා කරනවා කලින්ට අපි කිව්වා වගේම ණය මුදලේ ප්‍රමාණය. ඉතින් අපි බලමු ණය මුදල ගන්න කොපමණ ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා. හරි මේකෙදි අපි දැනගන්න ඕන මේ පහත කරුණු මත පදනම්ව ණය මුදලේ ප්‍රමාණය රුපියල් මිලියන 8ක උපරිමයට යටත් වෙනවා. අන්න මිලියන 8ක් දක්වා ඔබට මේ ණය මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු මොනවද මේ කරුණු කියලා. හරි පළවෙනි එක තමයි ණය ආපසු ගෙවීමේ හැකියාව තියෙන්න ඕන. ඉතින් ඒ හැකියාව අනිවාර්යම බලනවා. දෙවෙනි එක තමයි නිෂ්පාදිත වර්ෂයේ සිට වසර 9ක් දක්වා වන වාහන සඳහා පමණක් මෙම ණය ලබා දෙනෙහින් වාහනයේ වයස වැදගත් වෙනවා. වාහනේ නිෂ්පාදන කාලය තියෙන නිෂ්පාදන වර්ෂය තියෙනවා. ඒ නිෂ්පාදන වර්ෂයේ ඉඳලා ආපස්සට වර්ෂ 9ක් දක්වා අන්න ඒ වගේ කාලයක් ඇතුළත වගේ තමයි වයස වසර 9ක කාලයක් ඇතුළතදී තමයි මේ ලෝන් එක පාස් කරගන්න ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. හරි අපි හතරවෙනියට බලමු ණය ලබා දෙන වාහන කාණ්ඩ මොනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ ඉක්මනට කරගෙන යන්නේ මොකද වීඩියෝ එක ගොඩක් දිග්ගැස්සෙන්නේ නැති විදියට කෙටි විදියට තමයි මම වීඩියෝ ගොඩක් දුරට කරන්න උත්සාහ ගන්නෙ. හරි අපි ඒකෙදි බලමු වාහන කාණ්ඩ මොනවද කියලා. මේකෙදි තියෙනවා වාහන කාණ්ඩය. මේකෙදි පළවෙනි එක තමයි වාහන කාණ්ඩේ සීමාව 2017 ජනවාරි 16 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි. එතකොට එහෙනම් මේක තියෙන්නේ 2017 ඉඳලා බලපැවැත්වෙන පරිදි තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙදි නවීන ඒ වගේම ලියාපදිංචි නොකළ වාහනවලට ලබා දෙන වාහනේ වෙළඳපොළ වටිනාකමෙන් 50%ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ ලෝන් එක. ඒ වගේම තුන්වෙනියට තමයි ලියාපදිංචි කළ සහ ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් මෙරටදී භාවිතා කරන ලද වාහන වෙළඳපොළ වටිනාකමෙන් ඒකෙත් 50%ක් ලබා දෙනවා. හරි ඊළඟ එක තමයි මෙතෙන්ද ලියාපදිංචි කළ සහ ලංකාව තුළ
ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කළ වාහනවලට අන්න 100ට විලඳපොළ වටිනාකමෙන් 70%ක ප්‍රතිශතයක්. ඒ කියන්නේ මේකෙදි කියන්නේ වාහනේ වටිනාකම ලක්ෂ 10ක් නම් ලක්ෂ 7ක් විලඳපොළ වටිනාකමෙන් මේ ලෝන් එක ලබා දෙනවා. ඒ වගේම ඊළඟ කාරණය තමයි මෝටර් සයිකල් සඳහා වාහනේ විලඳපොළ වටිනාකමෙන් 70%ක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ණය ලබා දෙන වාහන කාණ්ඩ වල මේ විදිහට තමයි ලෝන් එක ලබා දෙන්නේ. මේවා අනිවාර්යයෙන්ම බලනවා. හරි, ඊළඟට බලමු වාහනය ණය පොලි අනුපාත. වාහනවල මේ වෙනකොට ණය පොලි අනුපාත මොනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරනකොට වාහනවල ණය පොලි අනුපාත 15%ක් තමයි මේ වෙනකොට වෙනද දෙන්නේ, බැංක වලින් සාමාන්‍යයෙන් දෙන්නේ. බොහෝ දුරට මේක තව ඉදිරියේදී අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මොකද මහා බැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාත අඩු කරලා තියෙන නිසා මේක බොහෝ දුරට තව 13% 12% අතරට යන්න ඉඩ තියෙනවා. ඉතින් මේක ලබා ගන්න පුළුවන් ඕනෑම NSB බැංකු ශාඛාවකින්, ඒ වගේම බැංකුවට කතා කරලා වුණත් මේ දැනගෙන මේ ලෝන් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි, මේකෙදි මම කතා කරන්න කැමති වාරික ගණනය කරන විදිය. ඉතින් මෙන්න 6 වෙනි අන්තිම ටොපික් එක විදියට වාහනේ කොහොමද අපි ගන්න වාරිකය කොහොමද ගණනය කරගන්නේ, මාසිකව කොච්චරක් ලබා ගන්න ඕනද, ඒ වගේම කොච්චරක් ගෙවන්න ඕනද කියන එක සම්බන්ධව මේකෙදි බලමු. හරි, ඉතින් ඒකදී මම මුලින්ම ඔයාලට පෙන්වන්න කැමති මේ තියෙන්නේ කැල්කුලේෂන් එක. මේක NSB බැංක් එකේ කැල්කුලේෂන් කරන ලෝන් කැල්කුලේෂන් කරන කැල්කුලේටර් එක. ඉතින් ඒකෙදී මෙතෙන්දි තෝර ගන්න ඕන මුලින්ම පර්සනල් ලෝන් එක. ඉතින් මෙතන දීලා නැහැ, එයාලා වෙහිකල් ලෝන් එක නැහැ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් අපිට රේට් එක දාලා හදා ගන්න පුළුවන්. මෙතෙන්දි පර්සනල් ලෝන් එක දාලා ඉවරලා අපිට අවශ්‍ය වෙන ගාණ මෙතනින් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතමුකෝ ලක්ෂ 10ක් ගන්නවා නම් මෙතන ලක්ෂ 10 මේ විදියට ටයිප් කරගන්න ඕන. 10යි ලක්ෂය, ලක්ෂ 10. හරි, එතකොට මෙතෙන්දි රේට් මේ කොච්චර කාලයකටද ඔයා ලෝන් එක ගන්න. එතකොට මෙතන ගන්න කාලය අනුවත් මේක වෙනස් වෙනවා. ඔයාට ගන්න පුළුවන් මෙතන තියෙන්නේ අවුරුද්දේ ඉඳලා අවුරුදු 10 දක්වා. මෙන්න මේ කාලය දක්වා, මේ කාලය ඇතුළත ඔයාට ලබා ගන්න පුළුවන් ලෝන් එක. අවුරුදු 10ක් ගෙවන්න ලබා ගන්න පුළුවන්, අවුරුදු 5ක් ගෙවීම සඳහා ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙදි මම අවුරුදු 5කට දාම් බලන්න. අවුරුදු 5කට එතකොට ලෝන් රේට් එක මම ඔයාලට පෙන්නුවා 15%. හරි, එහෙනම් මෙතෙන්දි 15% දැම්මන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයා මන්ත්ලි ඔයාගේ ඔයා රීප්ලේස්මන්ට් එක, ඒ කියන්නේ ඔයා වාරික ගෙවන්න ඕන 23,789ක් ගෙවන්න ඕන. එතකොට මෙතෙන්දි තියෙන ටෝටල් එක ඔයා ගෙවල ඉවරනකොට 14,27,396ක් වෙනවා. ඒ තියෙන ඔයාගේ ෆුල් අමවුන්ට් එක ඔයා ලක්ෂ 10ක් ගන්න. ඉතින් මේකෙදි ඔන්න අපිට ලක්ෂ 20ක් දාලා බලමු කොහොමද කැල්කුලේෂන් එක එන්නේ කියලා. මෙතන ලක්ෂ 20යි. ඊට පස්සේ අපි අවුරුදු 5කට ගන්නවා නම් මෙතන 47,579. ඉතින් ඒකෙදි මම ඔයාලට පෙන්නන්නම් අවුරුදු 10කට දාලා බලමු අපි. අවුරුදු 10කට දැම්මත් ඔයාට 32,266.99ක් ගෙවන්න ඕන මාසිකව. එතකොට ඔයා ගෙවල ඉවරනකොට ලක්ෂ 38යි ගාණක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි ඔයා ලක්ෂ 20ක වගේ ලෝන් එකක් ගන්න ඕන. ඉතින් මෙතන රේට් එක අනුවත් වෙනස් වෙනවා. මම මෙතන රේට් එක 112 දාලා පෙන්නන්න. අන්න 112 දැම්මන් පස්සේ ඔයා ලක්ෂ 20ට අවුරුදු 10කදී ගෙවන්න ඕන 28,000 ගාණක් ගෙවන්න ඕන. එතකොට මම මෙතෙන්දී වෙන තව රේට් එක ඔයාට ඕන 13ට දාලා පෙන්නන්න. අන්න එතෙන්දී රේට් එක අනුවත් ඔයා ගෙවන ගාණ වෙනස් වෙනවා. හරි, ඉතින් මේකෙදී මම කතා කරන්න මේ ටික තමයි. ඉතින් ඔයාලට මතක් කරන්න කැමති, ඉතින් මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම්, ඒ වගේම මගේ චැනල් එකට අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් අපි අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.